සමන්ත චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යස්තකන්තචිමානාමදීගරත්තං සද්ධාපරිභාවිතං චිත්තං සීලපරිභාවිතං චිත්තං සුතපරිභාවිතං චිත්තං ඡාගපරිභාවිතං චිත්තං පඤ්ඤාපරිභාවිතං චිත්තං තස්ස යෝ හි භායං කායෝ රූපේ චාතුම් මහා භූතිකෝ මාතා පෙත්තික සම්භවෝ ඕදන කුම්මා සූපචයෝ අනිච්චුච්ඡාදන පරිමද්දන භේදන විද්ධංසන ධම්මෝ සං ඉදේවකාකාවා කාදන්ති ගිජ්ජාවා කාදන්ති කුලලාවා කාදන්ති සුපානාවා කාදන්ති සිගාලාවා කාදන්ති විවිධාවා පානකජාතායි කාදන්ති යංච පස්සචිත්තං දීඝරත්තං සද්ධා පරිභාවිතං සීල පරිභාවිතං සුත පරිභාවිතං ඡාග පරිභාවිතං පඤ්ඤා පරිභාවිතං සං උද්ධංගාමි හෝති විශේෂගාමීති පින්වත්නි අද පෝයදා ධර්මදේශනාව වශයෙන් මහානාම සූත්‍රය මාතෘකා කරගෙන ඒ පිළිබඳ විස්තරයක් කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. මේ මහානාම සූත්‍රය සාමාන්‍ය ජනතාවට ඉතාමත්ම ප්‍රයෝජනෙක. ඉතාමත්ම ගැඹුරු ධර්මයක් නෙවෙයි, සරල ධර්මයක් මේ සූත්‍රයෙන් කියවේ. ඒ නිසා සීල භාවනාදී කටයුතු කරන හැම දෙනාටම මේ දේශනාව ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා හැම දෙනාම ඉතා ගෞරව භක්තියෙන් දේශවන් යොමු කරලා සාවධානව ධර්මයේ අසන්නට ඕන. ඇසීමෙන් පමණක් සීමා වෙන්නේ නැතුව ඒ ධර්මයට අනුව පිළිපැදලා මේ නෛර්යානික වූ බුද්ධ ශාසනයේදීම ධර්මාබෝධය ලබා ගැනීමට උත්සාහවන්ත වෙන්නට ඕන. මේ මහානාම කියන නම ත්‍රිපිටකයේ බොහෝ තැන්වල සඳහන් වෙනවා.
මහානාම කියන්නේ ශාක්‍ය කුමාරයෙක්. සාමාන්‍ය කෙනෙක් නෙවෙයි සෝවාන් වෙච්ච ආර්ය ශ්‍රාවකයෙක්. නොයෙක් වර බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා නොයෙක් ප්‍රශ්න අහනම උපාසක බවාදී ප්‍රශ්න රාශියක් අහලා තියෙනම සේක සූත්‍රයේ කියන එකෙදිත් ආනන්ද හාමුදුරුවෝ මේ මහානාම සාක්‍යයාට ආමන්ත්‍රණය කළා තමයි ඒ දේශනාව කරන්නට යෙදුනේ. මේ මහානාම සූත්‍රය කියලා නම දීලා තියෙන්නේ මහානාම සාක්‍යයා මුල්ම දේශනා කරපු සූත්‍රයක් නිසා. මා මුලින් මාතෘකාවසයෙන් සභාගත්ත කොටස විස්තර කර දෙන්නට ඉස්සෙල්ලා මේක තියෙනවා මූලික නිධානයක් වගේ කොටසක්. ඒක කලින්ම කියා දෙන්නට ඕන. මේ කියන කාලේ බුදුරජාණන් වහන්සේ වැඩවාසය කළේ කපිලවස්තු නගරයේ නිග්‍රෝධාරාම කියන විහාරය. සමන් උපං ගමේ. භික්ෂු සංඝයා සමග බුදුරජාණන් වහන්සේ නිග්‍රෝධාරාම මහා විහාරයේ වැඩවාසය කරන දවසක් මේ මහානාම කියන ශාක්‍යයා බුදුරජාණන් වහන්සේ ළඟට පැමුණා. ඒ දවසක් කිව්වට එක දවසක් නෙමෙයි. ආර්ය ශ්‍රාවකයෙක් නිසා නිතර නිතර බුදුරජාණන් වහන්සේ දකින්නට පැමිණෙන මේ දේශනාවට හේතු වුණ දවස බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳලා එකස්පස්සක වාඩි වුණා. එහෙම වාඩි වෙලා මෙහෙම ප්‍රකාශයක් කරනවා මේ මහානාම ශාක්‍යයා බුදුරජාණන් වහන්සේ. ස්වාමීනි, මේ කපිලවස්තු නගරය ඉතාම ජනාකීර්ණ, ජනයා ගැවසෙන, විවිධ දේවල් වලින් ඇත්තස් ගවාදී වශයෙන්ුත් ජනාකීර්ණ ප්‍රදේශය. අති විශාල පිරිසක් මිනිස්සුත් වාසය කරනවා. ඉතින් ස්වාමීනි, මම බුදුරජාණන් වහන්සේ දකින්න ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ දැකලා බණ අහලා සාකච්ඡා කළා. ඒ වගේම සරියුත් මොගලන් ආදී මනෝභාවනීය ස්වාමීන් වහන්සේලාවත් හමු වෙලා සාකච්ඡා කළා. වැඳලා පුදලා හවස් කාලේ මේ විහාරයේ ඉඳලා කපිලවස්තු නගරේ හරහා මම ගෙදරට යන්න යනවා, මාලිගාවට යනවා. මෙහෙම යනකොට මට හම්බ වෙනවා මේ කුලප්පු වෙච්ච ඇතුන්. ඒ වාගේම කුලප්පු වෙච්ච අශ්වය. එහෙම යන කුලප්පු වෙච්ච රත. ඒ වාගේම ගැල් හමු වෙනවා. ඒ වාගේම මට මේ යනකොට මිනිස්සුත් හමු වෙනවා බොහොම කලබලකාරී. ස්වාමීනි, මට ඒ අවස්ථාවේදී මේ භාග්‍යතුන් වහන්සේ පිළිබඳව තියෙන කල්පනාව නැති වෙලා යනවා.
බුදුරජාණන් වහන්සේ පිළිබඳව තිබෙන සිහිය මුලා වෙනවා ඒ අවස්ථාව. ඉතින් ස්වාමීනි ඒ වෙලාවට මට මේ විදිහ අදහසක් ඇති වෙනවා. බැරි වෙලාවත් මේ තුනුරුවන්ගේ ගුණ අමතක වෙච්ච වෙලාවක මම කාලක්‍රියා කළොත් එහෙම මගේ මතු ආත්ම භාවය කෙසේ වෙයිද මෙන්න මේ විදිය කල්පනාවක් මට ඇති වෙනවා. මේ මහානාම ශාක්‍ය කුමාරය ආර්ය ශ්‍රාවකයා සෝවාන් වෙච්ච ඔහුගේ මේ ප්‍රකාශයෙන් අපිට යම් යම් දේවල් තේරුම් ගන්නට පුළුවන්. දැන් රහතුන් වහන්සේලාටනම් තුනුරුවන් පිළිබඳව ගුණ සමුදාය ඒ වගේම සිහි නුවණ නිරන්තරයෙන්ම පවතිනවා. මේ කතාවෙන් අපිට පේනවා සෝවාන් පුජ්‍යලයන්ට සමහර අවස්ථාවල තුනුරුවන්ගේ ගුණ අමතක වෙලා යන්න පුළුවන්. ඒකට හේතුව මොකද්ද? ඒ සෝවාන් පුජ්‍යලය දෘෂ්ටිය ප්‍රහාණය කළා මිසක් තණ්හාමාන දෙක ප්‍රහාණය කළ නැහැ. මමය මගේ කියන සංඥාව වැරදි විපරීත දර්ශනය ප්‍රහාණය කළ නැහැ මේ සෝවාන් කුජ්ජල. ඒ නිසා සමහර අවස්ථාවල තුනුරුවන් පිළිබඳව කල්පනාව අඩු වෙන්නට පුළුවන්. නමුත් ඒක නැති වෙන්නේ නැහැ. සුළු වේලාවකින් නැවතත් තුනුරුවන්ගේ ගුණ මනසට එන්න පටන් ගන්නවා. මේ විදිහට තමයි මේ ආර්ය ශ්‍රාවකයන්ගේ ස්වභාවය. එතකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා මා භායි මහානාම මා භායි මහානාම. මහානාමේ බය වෙන්න එපා. බය වෙන්න එපා මහානාම. අපාපකංතේ මරණං භවිස්සති අපාපිකා කාලකිරියා. ඔබට ලාමක නෝ මරණයක් සිදුවේ. ඒ වගේම සාමාන්‍ය ප්‍රතග්ජනයකට වාගේ නෙමේ පහත් වූ ඒ වගේ සතර අපාදුක්කලට පැමිණෙන්නා වූ මරණයක් ඔබට සිදු වෙන්නේ නැහැ. කෙටියෙන් කියනවා නම් මහානාමය ඔබ බය වෙන්න එපා. ඔබ ආර්ය ශ්‍රාවකයේ ඒ නිසා ඔබ මරුණයින් පස්සේ කොහමටවත් සතර පාදුකකට වැටෙනවාය ඒ තැන්වල උපදිනවාය කියන එක සිදු නොවන දෙයක්. ඒ නිසා ඔබට මේ ලාමක නොවූ පහත් නොවූ කාලක්‍රියාවක් මරණයක් තමයි සිදු වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මේ මහානාම ශාක්‍යයාට දේශනා කරනවා. එහෙම දේශනා කරලා අපේ බෞද්ධයන්ට උපාසක උපාසිකාවන්ට හොඳට හිතට ගත යුතු කාරණා ටිකක් මේ මහානාම ශාක්‍යයාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
යස්ස කස්සති මහානාම දීගරත්තං සද්ධා පරිභාවිතං චිත්තං මහානාමය යමෙකුගේ සිත බොහෝ කලක් දීර්ඝ කාලයක් ශ්‍රද්ධාවෙන් පරිභාවිතන පරිභාවිත වෙනවා කියන්නේ ඒවා උපදවාගෙන හොඳට වැඩිලා තියෙනවා. සීල පරිභාවිතං චිත්තං. ඒ වගේම සීලේනොත් වැඩිලා තියෙනවා. සුත පරිභාවිතං චිත්තං. ශ්‍රුතේනොත් වැඩිලා තිබෙනවා. ත්‍යාග පරිභාවිතං චිත්තං ත්‍යාගේනොත් වැඩිලා තිබෙනවන පඤ්ඤා පරිභාවිතං චිත්තං ප්‍රඥාවේනොත් වැඩිලා තිබෙනවන එතකොට ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා කියන මේ ගුණ පහෙන් බොහෝ කාලයක් යම් කෙනෙකුගේ සිත වැඩිලා තියෙනවා. ඒ ගුණ පහ හොඳට ප්‍රගුණ වෙලා තියෙනවා. තස්ස යෝහි කායං කායෝ. ඔහුගේ මේ යම් කයක් තියෙනවා. ඒ කය කොහොම එකක්ද රූපී. රූප සමූහයක් රූප සමූහයක් වූ මේ කය චාතුම්මහා භූතිකෝ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු රූපයන්ගෙන් හැදුන මාතාපෙත්තික සම්භව මව්පියන් නිසා හටගත් ඕදන කුම්මා සූපචය අද කාලේ හැටියට මත්මාළු ව්‍යංජන ආදියෙන් වැඩුණ පුංචි දරුවන් කිරි ආදියෙන් වැඩෙනව ටිකක් ලොකු මහත් වෙනකොට මත්මාළු ව්‍යංජන ආදියෙන් තමයි මේ අපි හැමදෙනාම වැඩිමිටපත් වෙන්නේ ඒ විදිහට බත්මාළු ව්‍යංජන ආදියෙන් වැඩුණ අනිච්චොච්ඡාදන පරිමද්දන වේදන විද්ධංසන ධම්ම මේ පදපේලියෙන් මේ කයේ හැටි තමයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ උච්ඡාදන කියලා කියන්නේ මේ ඇඟ උලලා තමයි හදන්නේ විශේෂයෙන් පුංචි කාලේ අම්මලා දරුවන්ගේ ඇඟ උලලා උලලා සුද්ධ පවිත්‍ර කරලා හදනවා අපි ඉතින් ලොකු වුණාමත් දවස ගානේ මේ ඇඟ උලලා තමයි ආරක්ෂා කරගන්න පරිමද්දන කියලා පදයක් තියෙනවා. පරිමද්දන කියන්නේ පිරිමදින. ඒකත් විශේෂයෙන් ඉතා කුඩා කාලේ අම්මලා පුංචි දරුවන්ගේ ඇඟ පිරිමදින. අතපය වල තෙල් ගාලා හෝ අද ඇරලා හිස රවුම් කළා කන් ආදී නාසය ආදී ඇදලා පිරිමැදලා නියම ආකාරයට හදන. එහෙම වුණත් මේ කය අනිත්‍යයි. ඇති වෙලා නැති වෙලා යනවා. කොයි අවස්ථාවක හරි මේ කය නැති වෙලා විනාශයටපත් වෙනවා. වේදන විද්ධංසන ධම්ම. දෙඳිලා විනාශයටපත් වෙන එකක් තමයි මේ කය. මේ කය පිළිබඳව කෙටි විස්තරයක් බුදුරජාණන් වහන්සේ වදාළේ
ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් විස්තර කර දෙන්නට අපට කාලය මදි. මේ කියාපු ලක්ෂණ වලින් යුක්ත කය සං ඉදේව කාකාවා කාදන් මරුණම් පස්සේ කපුටෝ හෝ කාදමන. දැන් අද කාලේ වාගේ නෙමෙයි අපේ බණපොතේ තියෙන හැටියට එදා කවුරු හරි මරුණාම අමසෝහනට ගෙනihin දාන. අමසෝහනේ ඉන්න සුසාන පාලිකාවක් කියලා. ඇයට මිනිය බාර දෙනවා. පුලුස්සන්න හෝ යම් කිසි දෙයක් කරන්න. ඉතින් එක පාරටම මේ මිනිය භූම දාන කරන්නේ හෝ පුලුස්සන්නේ හෝ නැහැ. සමහර විට දවසක් හමාරක් ඒ සුසාන භූමියේ තියෙන්න පුළුවන්. එතකොට කපුටුවට වෙලා කනවා. විජ්ජහාමා කාදන්ති. විදුලු හිනුවට වෙලා කනවා. කුලලාමා කාදන්ති. උකුස්සහ වට වෙලා කනෝ සුපානාවා කාදන්ති බල්ලවානමනම් බල්ල වට වෙලා මේ මිනිය කනෝ සිගාලාවා කාදන්ති සියල්ලුත් වෙනවා ඔය ඒ මිනි පිටිය වලට අමසොහන් වලට උන් ඇවිල්ලා හෝ මේ මිනිය කාදමන විවිධාමා පානක ජාතේහි ජාතා කාදන්ති නොයෙක් ප්‍රාණී දැන් පණුවාදී සත්තු මිනිය කුණ වෙනකොට පණුවාදී සත්තු මේ ඔක්කොම කරන්නේ මොකද මේ කය අර කලින් කියපු කය කාදම එහෙම වුණත් යංච ඛස්ස චිත්තං දීගරත්ත සද්ධා පරිභාවිතං චිත්තං ඔහුගේ සිත බොහෝ කාලයක් මේ ශ්‍රද්ධාවෙන් වැඩිලා තියෙනවා. සීල පරිභාවිතං සීලයෙන් වඩුණ සිත ශ්‍රුත පරිභාවිතං ශ්‍රුතයෙන් වඩුණ සිත ඡාග පරිභාවිතං ත්‍යාගයෙන් වැඩුණ හිත පඤ්ඤා පරිභාවිතං ප්‍රඥාවෙන් වැඩුණ හිත සං උද්ධංගාමී හෝති. ඒක උද්ධංගාමී වෙනවා විශේෂගාමී විශේෂගාමී වෙනවා. සාමාන්‍යයෙන් සුගතිය පැත්තට යනකොට උද්ධංගාමී කියලා කියනවා. සතරපාවලට යනකොට අධෝගාමී කියලා කියනවා. මේ උද්ධංගාමී කියන එකෙන් අදහස් කරන්නේ සතරපාවලට යන්නේ නැහැ දිව්‍ය මනස් වශයෙන් සුගතිගාමී වෙනවා කියන එක. විශේෂගාමී කියන පදයත් ඒ විදිහම එක. මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ මහානාම ශාක්‍ය කුමාරයාට වදාරනවා මහානාමයේ බය වෙන්න එපා. ඔබ බය වෙන්න එපා. ඔබ ආර්ය ශ්‍රාවකයෙක්. ඔබේ යහපත් මරණයක් සිදු වෙනවා. අලාමකෝ මරණයක් තමයි ඔබට ඇති වෙන්නේ. මේ සතර ආපා දුක් වලට වැටෙන මරණයක් නෙමෙයි. එම වදාරලා තමයි මේ ඊළඟට දේශනා කරන්නේ මහානාමය. යම් කෙනෙකුගේ සිත ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා කියන මේ ගුණ පහෙන් වැඩිලන ඊළඟට ඔහුගේ කය මේ රූප සමූහයක් වූ සතර මහා භූතයන්ගෙන් හැදුන මෞපියන් නිසා හැදුන බත්මාළු ව්‍යංජන ආදියෙන් වැඩුණ
ඇඟ උලලා කිරිමැදල හැදිච්ච එහෙම වුණත් අනිත්‍ය ස්වභාවයට පත් වෙන බිඳිලා විනාශයට පත් වෙන මේ කය ඉදේව කියන්නේ මේ ලෝකයේදී හපුට කා දමනව විදුලි හිණිව කා දමනව උගස්ස කා දමනව මල්ලන්ට අහුනාම කා දමනව හිවලුන්ට අහුනාම කා දමනව සමත් විවිධ ප්‍රාණී මේ කය කා දමනව එහෙම වුණත් මහා නාමය යම් කෙනෙකුගේ සිත ශ්‍රද්ධාවෙන් සීලයෙන් ශ්‍රුතයෙන් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් වැඩිලන අන්නේ සිත උද්ධංගාමී හෝති විශේෂගාමී ඒ කියන්නේ සුගතිගාමී වෙනවා කියන එකයි විශේෂගාමී කියන්නේත් ඒකමයි දැන් සතර පාවලට වැටෙනකොට අධෝගාමී කියනවා දැන් මේක අධෝගාමී වෙන්නේ නැහැ උද්ධංගාමී වෙනවා විශේෂගාමී සුගතිගාමී කියන එක තමයි මේකෙන් අදහස් කරන්නේ මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ උපමාවක් වදාළා සේයතහපි මහානාම සප්ති කුම්බං වා තේල කුම්බං වා ඒක මෙහෙමයි සිංහලට ගත්තාම මහානාමය දිතෙල් කලයක් හෝ තලතෙල් කලයක් අරගෙන පුරුෂයන් දෙන්නේ මේක ගැඹුරු දියකට ගෙනහිල්ලා දිය මසු පිටදී මේ කලය බිඳ දමනවා එතකොට මොකද වෙන්නේ මේ කලයේ වළංකටු ටික කැට කැබලිති ටික සේරම දිය යටට යනවා ඒ කලයේ තිබෙච්ච ගිතෙල් හෝ තලතෙල් හෝ සේරම දිය මත පිට පාවෙනවා ඒකයි මේ උද්ධංගාමී කියලා වදාළේ අර කය අර විදිහට සතුන් කා දැමුවත් ඒ සද්ධාදී ගුණයන්ගෙන් වඩුණ හිත අධෝගාමී වෙන්නේ නැහැ උද්ධංගාමී වෙනවා විශේෂගාමී වෙනවා ඒ කියන්නේ සතර ආපා දුක්ඛාදියට වැටෙන්නේ නැහැ දිව්‍ය මනස වශයෙන් සුගතිගාමී වෙනවා කියන එකයි තේරුම මේ විදිහට උපමාවකිනුත් බුදුරජාණන් වහන්සේ මේ මහා නාම ශාක්‍යයන්ට මේ විදිහට දේශනා කළා ඊළඟට අපි මෙතන වදාළ ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන මේ ගුණ පහ පිළිබඳව කාල වේලාවට අනුම තේරුමක් ඇති කරගන්නට ඕන බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වල දේශනා කළා තියෙනවා ඉද භික්කවේ අරිය ශාවකෝ සද්ධෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධින් ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සාන මේ ආර්ය ශ්‍රාවකයා මෙන්න මේ ගුණ විශ්වාස කරනවා සද්ධාති තථාගතස්ස බෝධින් කියලා වදාළේ බුදුරජාණන් වහන්සේගේ බුදු නුවණ විශ්වාස කරනවා අරහං ආදී ගුණ පිළිගන්නවා විශ්වාස කරනවා ඒකයි මේ ආර්ය ශ්‍රාවකයන් සිදුවන දේ සද්ධාති තථාගතස්ස බෝධින් බුදුරජාණන් වහන්සේගේ බුදු නුමන
බෝධිවච්ඡති චතුස මග්ගේසු ඥානං කියන පිළිවෙලට චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව දැනුම නොවන මේක විශ්වාස කරනවා. මේ සද්ධාම කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ ඒකයි. මේ ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන ගුණ පහ බොහෝසෙන් ආර්ය ශ්‍රාවකයන්ට ප්‍රකට වෙන්නේ. දැන් විසුද්ධි මාර්ගයේ චානුස්සති කියලා නිර්දේශයක් කියනවා. බුද්ධ ධම්ම සංඝ සීලාදී වශයෙන් ඒ විස්තරයේදී අවසානයේ මෙහෙම කියලා තියෙනවා මේ ගුණ පහයම. දැන් මේ කියන ලද ගුණ පහත් ආර්ය ශ්‍රාවකයන්ටම පමණයි ප්‍රකට වෙන්නේ. එහෙම වුණත් සීලාදී ගුණ සම්පන්නේන පුතුජ්ජනේනාපි මනසිකාතබ්බා. සීලාදී ගුණවල පිහිටාගත්තු ප්‍රසඥයන් විසිනොත් මේ ශ්‍රද්ධාදී ගුණ මෙනෙහි කරන්නට ඕන. ඒ වගේම ඒ ශ්‍රද්ධාදී ගුණ මෙනෙහි කරනකොට ඒ ප්‍රතග්ජන බුද්ධලයාගේ හිත පැහැදෙනවා. ඒ හිත පැහැදීම හේතු කොටගෙන නීවරණයන් ප්‍රහාණය කරලා හිතේ ප්‍රසන්නතාවේ ඇති කරගෙන රහත් බවට පත්වෙන්න පුළුවන් කියලා මේ විසුද්ධි මාර්ගයේ පෙන්වලා තියෙනවා. ඒ නිසා ඇතැම්ම කියනම මේ සද්ධාදී ගුණ ආර්ය ශ්‍රාවකයන්ට පමණයි කියලා. දැන් මේ කියමනේ හැටියට ආර්ය භාවයට පත්වෙන අයත් එහෙම කරන්නට ඕන. එහෙම කළහම හිත පැහැදිලා නීවරණ ධර්මයන් ප්‍රහාණය වෙලා ඒ අයටත් මේ ආර්ය භාවයට පත්වෙන්න පුළුවන්කම ඇති වෙනවා. මේ ශ්‍රද්ධාව පිළිබඳව ඩිංගක් විස්තර කරන්නට ඕන. ශ්‍රද්ධාව කියන්නේ අර කියාපු ආකාරයට බුදුරජාණන් වහන්සේගේ බුදුනුමන චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගත්ත බව සම්‍යක් සම්බුද්ධ බව විශ්වාස කිරීම. ඒකයි ශ්‍රද්ධාව කියන්නේ. මේ ශ්‍රද්ධාවේ ලක්ෂණය තමයි පෙරටුවට යාම. පෙරටුව යාම එක ලක්ෂණයක්. නිදසුනක් වශයෙන් ගඟක් ළඟ බියජනක පුරුෂයෙක් ඉන්නවා. මෙයා ගඟෙන් එගොඩ වෙන්න බයයි. මෙතෙන්ට එනවා වීර පුරුෂයෙක් කඩුවක් අරගෙන. බය නැතුව මා පසපස එන්න කියලා ඉදිරියට හමු වෙන මෝරු ආදී සතුන් සුන විසුණු කරමින් මේ තනත්තාව ගඟෙන් එතර කොන්නා. අර ඉදිරියෙන් කඩුවක් අරගෙන යන පුරුෂයා වගේ තමයි ශ්‍රද්ධාව පෙරටුව යන ස්වභාවයෙන් උත්තරයි. මුලින්ම යනවා පෙරටුව යනවා. పూర్ව ගාමීව යනවා ශ්‍රද්ධාව එක ලක්ෂණයක් තමයි. තව එකක් තමයි සක්විති රජ්ජුරුවන්ගේ තියෙන උදක ප්‍රසාද මාණික්ය කියලා එකක්. ඕනෑම බොරජලයකට දැම්මහම ඒ ජලය පිරිසිදු වෙනවා, පෑදෙනවා. ඒ වගේ මේ ශ්‍රද්ධාව හිතේ ඇති වුණහම ප්‍රසන්නතාවය ඇති වෙනවා, පෑදෙනවා. පැහැදීමේ ලක්ෂණ මෙන්න මේක තමයි ශ්‍රද්ධාවේ ලක්ෂණ. ඒ වගේම ශ්‍රද්ධාවේ නිමිත්ත මොකද්ද? දස්සනකාමෝ සීලවතං සද්ධම්මං සෝති මිච්ඡති විනේය මච්චේරමල සවේ සද්ධෝති මිච්ඡති. මේ ශ්‍රද්ධාවන්තයා සීල්වතුන් දකින්න බොහෝම මනාපයි.
ඒ වගේම බණ අහන්නත් ඉතාම මනාපයි කැමති. මසුරුමන දුරු කළා හිතන් මෙයා නිතර දන් දීම ආදී යලි වාසය කරන. මේක තමයි ශ්‍රද්ධාවේ නිමිත්ත. බොහෝ දුර කතර ගෙවාගෙන ගිහිල්ලා ශීලවන්තයන් දකින්න. මේකට පුංචි උපමා කතාවක් තියෙනවා. ඉන්දියාවේ පාටලීපුත්‍ර කියන නගරයේ බ්‍රාහ්මණය දෙන්නෙක් හිටියා. මේ දකුණු පළාතේ තිබුණ කාලවල්ලි මණ්ඩපවාසී මණ්ඩප කියන ඒ වාසය කරන මහා නාග තෙරුන් වහන්සේ උන්වහන්සේගේ ගුණ හැම තැනම පැතිරී ගියා. මේ පාටලීපුත්‍ර නගරයේ ප්‍රදේශයේ රත්මේ මහා නාගක තෙරුන්ගේ ගුණ පැතිරී ගියා. ඉතින් මේ බ්‍රාහ්මණය දෙන්න අපි කොහොම හරි මේ තෙරුන් වහන්සේ දකින්නට ඕන කියලා පිටත් වෙලා ආවා. එක්කෙනෙක් මගදී මරණයට පත් වුණා. අනික් එක්කෙනා කොහොම හරි අනුරාධපුරයට පැමිණුණා. පැමිණිලා හිටන් පාරවල් අහගෙන මේ රුහුණට දකුණු පළාතට ගිහිල්ලා එදා රාත්‍රියේ තෙරුන් වහන්සේගේ විහාරයේ අසර ගෙදරක නැවතිලා උදේ දාන ටිකක් එහෙම හදාගෙන තෙරුන් වහන්සේ දකින්න ගියා. ගිහිල්ලා ස්වාමීනි ඔබ වහන්සේ ඉතාම උස්ස පවතිනවා. උන්වහන්සේ එහෙම උස කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ ගුණ ගෝසාව ලංකාවෙත් පැතිරිලා දඹදිවත් පැතිරිලා. ඉතින් උන්වහන්සේට ඉතා ගෞරවයෙන් වැඳලා දාන පූජා කළා. උන්වහන්සේ ළඟ මහණ වෙලා අන්තිමට මේ බ්‍රාහ්මණ භික්ෂුන් වහන්සේ නමක් වෙලා හිටන් උතුම් රහත් භාවයට පත් වුණා. මෙන්න මේ වගේ සිල්වතුන් දැකීමේ කැමැත්ත, බණ අහීමේ කැමැත්ත, ඒ වගේම මසුරු මලදුරු කළා දන් දීම කියන මේ ලක්ෂණ තියෙනවා මේ ශ්‍රද්ධාවන්තයාට. ඊළඟට ශ්‍රද්ධාවේ ආහාරය කෝචාහාරෝ සද්ධාය. සද්ධම්ම සමනීයං තස්ස වචනේ. මේ ශ්‍රද්ධාවට ආහාරය මොකද්ද? සද්ධර්ම ශ්‍රවණය. බුදුරජාණන් වහන්සේගේ ප්‍රණීත ශාන්ත ධර්මයේ අසීම තමයි ශ්‍රද්ධාව ඇතිවීමට හේතු වෙන්නේ. ඔය බොහෝ සූත්‍ර දේශනාවල සඳහන් වෙනම ලෞතර බුදුරජාණන් වහන්සේලෝ පහළ වෙලා ඒ අරහං ආදී ගුණවලින් යුක්ත වෙනම උන්වහන්සේ මුලමදාග යහපත් වේ ධර්මයේ දේශනා කරනවා. ඒ ධර්මයේ දේශ අහලා හිටන් කුල පුත්‍රයෝ ශ්‍රද්ධාව ඇති කර ගන්නවා. අන්න බුදුරජාණන් වහන්සේගේ ගුණ අහලා ධර්ම ශ්‍රවණය කළා තමයි මේ ශ්‍රද්ධාව ඇති වෙන්නේ. ඒ නිසා ශ්‍රද්ධාවට ආහාරය තමයි සද්ධර්ම ශ්‍රවණය කියන්නේ. ඊළඟට මේකට අනුධර්මය කියන්නේ සද්ධා පබ්බජිතස්ස භික්කවේ භික්කුණෝ අයං අනුධම්මෝ යං රූපේ නිබ්බිදා බහුලෝ විහෙරිස්සති. මේ බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා ශ්‍රද්ධාවෙන් පැවිදුණ මේ භික්ෂුවගේ මේ අනුධර්මය කියන්නේ යන අනුගමනය කරන ධර්මය මොකද්ද? යං රූපේ නිබ්බිදා බහුලෝ විහෙරිස්සති. මේ ජීවිතය පිළිබඳව රූපාදී පිළිබඳව නුවණින් කලකිරීමෙන් වාසය කරනවා කියලා වදාරලා තියෙනවා. මේ විදිහට ලක්ෂණය නිමිත්ත ආහාරය අනුධර්මය කියන කාරණා හතරක් පිළිබඳව දැන් කියලා. ඒ වගේම මේ ශ්‍රද්ධාව බෝධිසත්වයන් වහන්සේලාගේ ශ්‍රද්ධාවට කියනවා ආගමන ශ්‍රද්ධාව. බෝ කාලක ඉඳලා පවතින්නේ. ඊළඟට සෝවාන් ආදී මාර්ගඵල ලබාගත් අයට ඇති වෙන ශ්‍රද්ධාවට කියනවා අධිගම ශ්‍රද්ධාව කියලා.
තව තියෙනවා ශ්‍රද්ධා දෙකක්. පසාද ශ්‍රද්ධා ඕකප්පණ ශ්‍රද්ධා කියලා. මේ පසාද ශ්‍රද්ධාව කියන එක වටින එකක් නෙමෙයි. පසාද ශ්‍රද්ධා පරණීය රූප. අනුන්ට පුළුවන් මේක ඇති කරන්න. ශ්‍රවණමත්තේනපි පසාදනතු. කාගේ හරි දක්ෂ කෙනෙක් කතිකයෙක් යම් යම් ආකාරයකින් කරුණු කියනකොට මේ ප්‍රසාද ශ්‍රද්ධාව තියෙන තැනත්තාව එයාගේ යටතට ගන්න පුළුවන්. යම් යම් මාගේ දේශනා අහලා ඒ පැත්තට හැරෙනවා. හරියට මඩේ හිටෝපි ඉන්නවාගේ එහාට හැරෙනවා මෙහාට හැරෙනවා. මෙයාට ස්ථිරව පිහිටා ගන්නට බෑ. ඒ නිසා මේ පසාද සද්ධා කියන එක වැඩි වටිනකමක් ඇති එකක් නෙමෙයි. අපේ ඇතම් බෞද්ධයන්ට තියෙන්නේ මේ පසාද සද්ධාව තමයි. ඕකප්පන සද්ධා කියන එක. සද්දේය වත්තුසු වත්තුං ඕගායත්තා අනුපවිසිත්තා ඒව මේ තන්ති පච්චක්කං කරොන්ති විය පවත්ත. මේ ඕකප්පන ශ්‍රද්ධාව කියන එක ඒ අදහන කාරණේ වස්තුව පිළිබඳව ඒකට බැසගෙන පිවිසිලා මේ කාරණේ මෙහෙමයි කියලා හිතන් ප්‍රත්‍යක්ෂ කරන්නාක් මෙන් පිහිටන. අන්න ඒක තමයි හොඳ ශ්‍රද්ධ බැසගත් ශ්‍රද්ධාව කියන්නේ ඒක තමයි. දැන් ආර්ය ශ්‍රාවකයන්ගේ ශ්‍රද්ධාව අචල ශ්‍රද්ධාව. මේක බැසගත් ශ්‍රද්ධාව. මෙන්න මේ වගේ ශ්‍රද්ධාවකින් යුක්ත වෙන්නට ඕන මේ බුද්ධ ශාසනයේ ගුණ වඩා ගැනීමට. ඔය ශ්‍රද්ධාව ගැන කෙටියෙන් විස්තර කළේ අපට තියෙන කාල සීමාවට අනුව. ඊළඟට ශීල පරිභාවිතං චිත්තං. ඒ දේශනායම තියෙනවා අරිය ශාමකෝ අරියකන්තේහි සීලේහි සමන්නාගතෝ හෝති අකණ්ඩේහි අච්චිද්දේහි අසබලේහි අකම්මාසේහි බුජිස්සේහි අපරාමට්ඨේහි විඤ්ඤුප්පසත්තේහි සමාධි සංවත්තනෙක. එතන මේ අංග 8ක් කියවුණා. ආර්ය ශ්‍රාමකයා අගින් මුලින් නොකඩුණ මැදින් සිවුරුන් සිදුරු නොවුණ අතරින් පතර ශික්ෂාපද නොකඩුණ එක පේළියට ශික්ෂාපද නොකඩුණ කියන අඛණ්ඩ අච්ඡෙද්ද අසබල අකම්මාස කියන ආකාරයට සීලේ පවත්වා ගන්න. ඒ ආර්ය ශ්‍රාවකයා පමණක් නෙමෙයි ප්‍රත්‍යඥයත් ඒක කරන්නට ඕන. අඛණ්ඩ අච්ඡෙද්ද අසබල අකම්මාස කියන ආකාරයට සීලේ ආරක්ෂා කරන්නට ඕන. ඊළඟට බුජිස්ස කියන්නේ සංහාවට දාසනෝ ගැතිනෝ කියන තේරුව. අපරාමට්ඨ කියන්නේ තණ්හාමාන දෘෂ්ටියෙන් පරාමර්ශනේ නොකල. විඤ්ඤුප්පසත්ත්‍ය නෝනතියන් ප්‍රශංසා කරන. සමාධි සංවත්තනික. සමාධියේ පිණිස පවත්නා. මෙතන අංග 8ක් කියවුණා. මේ අංග 8ෙන් යුක්තව යම් කෙනෙක් ශීලයේ ආරක්ෂා කරනවා නම් අන්න එයාගේ සිත ශීලයෙන් පරිභාවිත වෙනවා. අර කලින් කියාපු ශ්‍රද්ධාවෙන් යුක්ත වෙනවා නම් එයාගේ සිත ශ්‍රද්ධාවෙන් පරිභාවිත වෙනවා. මේ දෙවනුවට කියාපු ශීලයෙන් යුක්ත වෙනවා නම් එයාගේ සිත ශීලයෙන් පරිභාවිත වෙනවා. ඊළඟට සුත පරිභාවිතං චිත්තං. සුරතයෙන් වැඩීමට පත් වෙනවා. ඒක මෙහෙම විස්තර වෙනවා. ආර්ය ශ්‍රාවකෝ බහුසුතෝ හෝති සුතධරෝ සුත සම්නිචයෝ. මේ ආර්ය ශ්‍රාවකයා බොහෝ අසූ පිරූ තැන් ඇති කෙනෙක් වෙනවා. එදා අද වාගේ පොතපත තිබුණේ නැහැ.
ගුරුවරයාගෙන් අහගන්නට ඕන ඒකයි මේ බහුසුත කියලා කියන්නේ ගුරුවරයාගෙන් බොහොම අහගෙන තේරුම් අරගෙන තියෙන සුත්ත ධරෝ සුත්ත සම්නිචය ඒ අහගත් ධර්ම හොඳට දරාගෙන තියෙනවා එකතු කරගෙන රැස් කරගෙන තියෙනවා තමන්ගේ මනසේ යේතේ ධම්මා ආදි කල්යාණා මධ්‍යේ කල්යාණා පරියෝසాన කල්යාණා සාත්තා සබ්බ්‍යංජනා කේවල පරිපුන්නා පරිසුද්ධං බ්‍රහ්මචරියං අභිවදන්ති ඒ ලෞතුරා ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ වදාළ මුල මැද අග යහපත් වූ අර්ථ සහිත වූ පිරිසිදු ව්‍යංජන සහිත වූ හැමාතින්ම සම්පූර්ණ වන පිරිසිදු සීල සමාධි ප්‍රඥා නැමැති බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරන. එහෙම ධර්මයේ ප්‍රකාශ කරද්ද සතා රූපස්ස ධම්මා බහුසුතාව ඒ ධර්ම බොහෝ අහලා තියෙනවා. හොඳට ධර්මයේ අහනවා. ඊළඟට දතා හොඳට අහපු ධර්මය දරා ගන්නවා. වර්තමාන කාලේ මේ රෙකෝඩින් කලා වගේ හොඳට දරා ගන්නවා. වචසා පරිචිත ඒව සජ්ජායනා කරමින් නිතර හිතට ගනිමින් නිතර කියවමින් හොඳට වචනයෙන් පුරුදු කරනවා ප්‍රගුණ කරනවා මනසානුපෙක්ඛිත මනසින් හිතෙන් මේක විශ්ලේෂණය කරනවා පරීක්ෂා බලනවා මේ කාරණේ මෙහෙමයි මේ කාරණේ මෙහෙමයි ආදි වශයෙන් මේක හොඳට මනසින් පරීක්ෂා කරලා බලනවා විශ්ලේෂණය කරනවා දිට්ඨියා සුප්පටිවිද්ධා මේ දිට්ඨියා සුප්පටිවිද්ධා කියන පදය අටුවාමෙහි තෝරන්නේ ප්‍රඥාවෙන් ජනම අවබෝධය ලබා ගන්නවා කියලා. එතකොට ධර්මයේ අහනම දරා ගන්නම වචනයෙන් හොඳට පුරුදු කරනම සිතින් හොඳට විශ්ලේෂණය කරමින් බලනම ඊළඟට නුවණින් අවබෝධ කර ගන්නවා. ප්‍රඥානමෙති දෘෂ්ටියෙන් දර්ශනයෙන් අවබෝධ කර ගැනීම තමයි දිට්ඨියා සුප්පටිවිද්ධා කියලා වදාළ. මෙන්න මේකයි බහුශ්‍රත භාවය කියන්නේ. ඒ බහුශ්‍රත භාවයෙන් සිත වැඩෙන්නට ඕන. හොඳට ප්‍රගුණ වෙනවා, හොඳට වැඩෙනවා බහුශ්‍රත භාවයෙන් මේ ආර්ය ශ්‍රාවකයා. අර මුලින් ශ්‍රද්ධාවට කියාපු හැටියටම මේ අනික්කේවත් තේරුම් ගන්නට ඕන. මේ ආර්ය ශ්‍රාවකෝ කියලා බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන්නේ මේවා ප්‍රධානත්වයක් දරන්නේ ආර්ය ශ්‍රාවකයා. ඒ ආර්ය ශ්‍රාවකයන්ට තමයි මේවා හරියටම කරන්න පුළුවන්. මාර්ග ඥානයක් පහළ වෙලා නිසා. නමුත් ප්‍රත්‍යඥයන්ටත් ඒව කරන්න පුළුවන්. මේ ආකාරයටම ප්‍රත්‍යඥයොත් කරන්නට ඕන. අර ශ්‍රද්ධාවට කියාපු ආකාරයට ප්‍රත්‍යඥයොත් මේ විදියට කළා හිටන් දැනුම අවබෝධය ලබාගෙන අවසානයේදී ආර්ය භවට පත් වෙනවා. ඒ නිසා ප්‍රත්‍යඥෝත් මේවා කරන්නට ඕන. ඔය තුන්වෙනි එක. සුත්ත පරිභාවිතං චිත්තං.
ශෘතයෙන් හිත හොඳට වර්ධනය වෙනවා. හතරවෙනි එක ත්‍යාග පරිභාවිතං චිත්තං. ත්‍යාගයෙන් වැඩෙනවා හිත. ඒක මෙහෙම විස්තර වෙනවා. අරිය ශ්‍රාවකෝ විගතමල මච්ඡේරේන චේතසා අගාරං අජ්ජාවසති මුත්තචාගෝ පයතපාණි වස්සග්ග රතව යාචයෝගෝ දාන සංවිභාග රතව. බොහෝ තැන්වල මේ විදිහට තමයි විස්තර වෙන්නේ. ඒ ආර්ය ශ්‍රාවකයා විගත මල මච්ඡේරේන චේතසා අගාරං අජ්ජාවසති. මසුර මල දුරුකලා වූ හිතින් යුක්තව මේ ආර්ය ශ්‍රාවකයා දිහිගෙයි වාසය කරනකොට මෙතන ආර්ය ශ්‍රාවකයා කියනකොට සෝවාන් සකෘදාගාමි දෙන්න තමයි ගන්න තියෙන්නේ. අනාගාමි පුජ්‍යලයා ගිහිගෙයි වාසය කරන්නේ නැහැ. රහත් පුජ්‍යලයා කොහෙත්ම කරන්නේ නැහැ. ඒ ගිහි ජීවිතේ ගත කරන්නේ සෝවාන් සකෘදාගාමි කියන මේ පුජ්‍යලයන් දෙන්න තමයි. දැන් විසාකා චූලසුභද්‍රා වැනි අය ආර්ය ශ්‍රාවිකාව නමුත් ගිහි ජීවිතේ ගත කළා. ඒ වුණාට ඒ අය විගත මල මච්ඡේරේන චේතසං අගාරං අජ්ජාවසති කියන ක්‍රමයට මසුරු මල දුරු කළා තමයි මේ ගෘහ ජීවිතයේ ගත කරන්නේ. මුත්ත ඡාගෝ යම් කිසි ත්‍යාගයක් පූජාවක් කළහම ඒක මුදෝල හිතේ මුදෝලම තමයි ත්‍යාගේ කරන්නේ. දැන් අපි හිතමු ස්වාමීන් වහන්සේලාට කාට හරි යම් යම් දේවල් ද්‍රව්‍ය ආහාර පාන ආදී දේවල් ලෝ පූජා කරනවා. ඒක සම්පූර්ණ සිතෙන් මුදෝලා. එහෙම නැත්නම් සමත් සිතෙන් ඔය ආරණ්‍ය සේනාසන ආදී හදලා ස්වාමීන් වහන්සේලාට පූජා කරනවා. ඒක සම්පූර්ණ හිතෙන් මුදෝලවණ කරන්නේ. ඒ පූජා කලයෙන් පස්සේ ඒ ගැන තමන්ට කිසිදු අයිතිවාසිකමක් නැහැ. ඒ ලබාපු අය කැමති දෙයක් කරගත්තට තමන් ඒව ගැන හොයන්න බලන්න මෙයා මොනවද කරන්න කියලා ඒවට යන්න අවශ්‍ය නැහැ. ඒවට යනව නම් ඒ අය හිතෙන් මොදෝලා දීලා නැහැ. දුන්න මිසක් සම්පූර්ණයෙන් ඒ ගැන ආසාව අත්හැරලා හිතෙන් මොදෝලා දීලා නැහැ. ත්‍යාගය කියන්නේ හිතෙන් මොදෝලා දෙන එක. අද සමහර තැන්වල ආගමික ආයතනවල පවා මේ වගේ ගැටුම් ඇති වෙනවා. මොකද සමහර අය දෙනවා නමුත් ලියවිල්ලෙන් දෙනවා මිසක් හිතෙන් මුදෝලා දෙන්නේ නැහැ. ඒ නිසා ඒව ගැන හොයන්න බලන්න අයිතිවාසිකම් කරන්න ගිහිල්ලා හිටන් ඒ අය මහා පාප කන්දරාවක් එකතු කරගන්නවා. ත්‍යාගය කියන්නේ පයතපාණි. පයතපාණි කියන්නේ ඊටාම පිරිසිදු අත්‍යත්තා කියන තේරුම. නිතර දන් දෙන තැනත්තාගේ අත ඊටාම පවිත්‍රායි කියලා දේශනාවේ සඳහන් වෙනවා. නිතරම සෝදනම ඒ සේදීමට වැඩියෙන් එයාගේ අත මසුරු මලේ එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. ඊටාම පවිත්‍රායි. දැන් බුදුරජාණන් වහන්සේටත් නමක් තියෙනවා පයතපාණී කියලා. මකද බුදුරජාණන් වහන්සේට පයතපාණී කියන්නේ උන්වහන්සේ මසුරු මල දුරු කළා ශ්‍රී සද්ධර්මය මේ ජනතාවට සත්‍යයන්ට බෙදා දෙන. ඒ නිසා බුදුරජාණන් වහන්සේට කියනවා පයතපාණී.
ඒ වගේ මේ ආකාරයට මේ ඡාග සම්පත්තිය තියෙන තනත්තා මේවා සේරම මසුර මරු දුරු කළ හිතම් බෙදා දෙනවා. ඒ නිසා පායත පාණී කියන්න පුළුවන්. අනෙක් අතට මෙයාගේ අධජක නිතර පවිත්‍රායි. මොකද මසුරු මලින් අපවිත්‍ර වෙලා නැහැ. පායත පාණී කියන්නේ ඒකයි. වස්සග්ග රතෝ ඒ තමන් දෙන දේවල් මේ අත්හැරලම තමයි දෙන්නේ. ආයේ ඒ ගැන කිසිදු අපේක්ෂාවක් නැහැ. කිසිදු අපේක්ෂාවක් නැහැ. මේවා තේරුම් ගන්න නැතුව දන් දෙන උදවිය කුසල් සිදු කරගෙන හිටන් ආපහු පස්සේ අකුසල් සිදු කරගන්නවා. දැන් අපි අතින් අරගෙන හෝ ලියවිල්ලකින් හෝ ශාසනයට යමක් පරිත්‍යාග කළා නම් ඒක කළාමයි. ඊට පස්සේ තමන්ට ඒ ගැන කිසිදු අයිතිවාසිකමක් නැහැ. අයිතිවාසිකමක් තියෙනවා කියලා හිතනවා නම් එයා ලෝභකම දුරු කළා දීලා නැහැ. එතකොට නියම පරිත්‍යාගයක් වෙන්නේ නැහැ. වස්සග්ග රතෝ කියන්නේ මේ සම්පූර්ණේම ආශාව අයිතිවාසිකම් අත්හැරලා දීමෙහි යලි වාසයක. ඒකයි වස්සග්ග රතෝ කියලා කියන්නේ. යාච යෝගෝ ඉල්ලීමට සුදුසුයි. දැන් සමහර අය ළඟට ගිහිල්ලා ඉල්ලුවාම කිසිමක් දෙන්නේ නැහැ. සිඟන්නේ කාවත් මේ රස්සාවක් කරගන්න බැරිද ආදී වශයෙන් අනම්මනම් කියලා පන්න ගන්නවා. එයා යාච යෝගෙ වෙන්නේ නැහැ. යාචයෝග වෙන්නට නම් තමා ළඟට කවුරු ආවත් ඒ තමන්ගේ ශක්ති ප්‍රමාණය ඒ අවස්ථාවේ හැටියට මොනවා හරි පරිත්‍යාගයක් කරන්නට ඕන. එතකොටයි යාචයෝග ඉල්ලන්න සුදුසුයි. මේ ඉල්ලන්න සුදුසුයි කියන එකත් හොඳ තමන්ට ලොකු ආඩම්බරයක්. ඉල්ලන්න සුදුසුයි. හැම දෙනාගෙම ඉල්ලන්නේ දෙන එක්කෙනාගෙන් තමයි ඉල්ලන්නේ. ඒ නිසා ඉල්ලන්න සුදුසුයි. යාච යෝග කියන්නේ ඒකයි. දාන සංවිභාග රතෝ දන් දීමෙහි බෙදා දීමෙහි යලී වාසය කරනවා. දානේ කියන්නේ යම්කිසි දානෝපකර පුද පරිස්කාර ආදී එකතු කළා ස්වාමීන් වහන්සේලාට හෝ වෙනත් කාට හෝ උපාසක උපාසිකා කාට හෝ පරිත්‍යාගය කරනවා. ඒකට කියනවා දාණය කියලා. සංවිභාග කියන්නේ ඒක නෙවෙයි. තමන් පරිහරණයට ගත්ත පාමිච්චියට ගත්ත දෙයින් හෝ කොටසක් බෙදා දීලා වළඳනවා. දැන් අපි හිතමු තමන්ගේ දවල් ආහාරය ගත්තා. ඒකෙන් තමන්ට ඉල්ලන්න කෙනෙක් බඩගිනිකාරයෙක් ආවනම් ඒකෙන් කොටසක් දීලා වළඳනවා. සංවිභාග රතෝ කියලා කියන්නේ ඒක. දන් දීමෙහි යලි වාසය කරනවා, බෙදා දීමෙහි යලි වාසය කරනවා. මෙන්න මේක තමයි ත්‍යාගය කියලා කියන්නේ. මේ ගැන බොහෝ විස්තර තියෙනවා. ඒවා කියා දෙන්න කාලය මදි. මෙන්න මේ ඡාග සම්පත්තියෙන් එක්කෙන ඡාග පරිභාවිතං චිත්තං. මේ ආර්ය ශ්‍රාවකය මේ ත්‍යාගයෙන් යුක්ත වුණාම හරියට මසුර මර දුරු කළා හිතන් දන් දෙනවා. සවැත් නුවර හිටිය පවුලක් මුළු පවුලේ සේරම ආර්ය ශ්‍රාවක. ස්වාමීන් වහන්සේලා මේ ගෙදරට පිණ්ඩපාත වඩිනවා. තමන්ගේ ප්‍රයෝජනෙට තියෙන දේ ඔක්කොම ස්වාමීන් වහන්සේලාට පූජා කරනවා. මොකද ඊ타ත්ම මේ කියන ගුණවලින් යුක්තයි මේ කියන ළඟ. ඊළඟට නැවත වාරයක් ආහාර පාන සකස් කරනවා. ආයි ස්වාමීන් වහන්සේලා වැඩියාම ඒ ටිකත් පූජා කරනවා. මසර මල දුරු කළා දෙනවා ආර්ය ශ්‍රාවක. ඉතින් මේ කාරණේ ගියා බුදුරජාණන් වහන්සේ ළඟට. මේ පවුලයි සමහර දාට බඩගින්න. පස්සේ බුදුරජාණන් වහන්සේ විනය නීතියක් පැනෙව්වා. ඒ ආර්ය ශ්‍රාවකයන් ඉන්න ගෙවල් වලට
ආරාධනාවක් නැතුව නොයා යුතුයි කියලා. තමන් පින්දපාතේ වඩිනකොට පාර ආයිනට ගෙනල්ලා පූජා කළාට කරන්න දෙයක් නැහැ. නමුත් ආරාධනාවක් නැතුව එහෙම ඒ ගෙදරට පින්දපාත යන්න බෑ. ඒ විදිය නියමයකුත් කළා. මෙන්න මේ විදියයි ආර්ය ශ්‍රාවකයන්ගේ ස්වභාවය. නමුත් අද ඇතම් දන් දෙන අය මේක හරියට කරන්නේ නැහැ. දාන ආහාර පාන පොද පරිස්කාර ආදී පූජා කළා. ඒ ගැන ආහිතනවා මේක මොනවා කරායිද කාට දෙයිද ඔය විදිහ හිතන. ඒක වැරදි. ඒකට දානයක් නෙමෙයි. සමහර විට ආරණ්‍ය සේනාසන වාගේව හදලා පූජා කළා. තමන් ඒකේ අධිපති වෙන්න යනවා. බරපතල වරදක්. තමන්ට කිසිදු ආශිවාදිකමක් නැහැ. දොන්න ඉවරයි. අන්න ඒක තමයි මේ වදාළි බුදුරජාණන් වහන්සේ විගතමල මච්චේරේන තේතසාගාරං අජ්ජාවසති මුත්තචාගෝ පයතපාණේ වස්සග්ගරතෝ යාචයෝගෝ දාන සංවිභාගරතෝ කියන මේ පද පේළියකින් වදාළේ ඔය නියම හැටියට පවිත්‍රව යමක් පූජා කරන ආකාරයේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඊළඟට පස්වෙනි කාරණය පඤ්ඤා පරිභාවිතං චිත්තං. ඒක මෙහෙම විස්තර වෙනවා. ඉද භික්ඛවේ අරිය ශාවකෝ පඤ්ඤවා හෝති උද්‍යත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගත අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා. බොහෝ තැන්වල ප්‍රඥාව ගැන දේශනා කරනකොට මේ පදමාලාම දේශනා කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. හිතමික්කමේ ආර්ය ශ්‍රාවකෝ මහණෙනි මේ ආර්ය ශ්‍රාවකයා මේ ශාසනයේ පඤ්ඤමා හොති ප්‍රඥාවන්තයෙක් වෙනවා. කොහොම ප්‍රඥාවන්තයෙක්ද? උදයත්ථ ගාමිනියා පඤ්ඤාය සමන්නාගත. මේ උදයත්ථ ගාමිනියා පඤ්ඤාය සමන්නාගත කියන්නේ උදයව්‍ය ඥාණයෙන් යුක්ත වෙනවා කියන එකයි. දැන් සප්ත විසුද්ධිය ගැන බලනකොට ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේ මුලින්ම අපට හසු වෙන්නේ උදයව්‍ය ඥානය කියන එක. උදයව්‍ය කියන්නේ උදය කියන්නේ පහළ වෙනවා, වැය කියන්නේ නැති වෙනවා. ඒකට පහළ වෙනවා විනාශයටපත් වෙනවා. එහෙම නැත්නම් ඇති වෙනවා නැති වෙනවා. මේ ඇති වෙන නැති වෙන බව දැකීම තමයි උදයව්‍ය දර්ශනය කියන්නේ. උදයව්‍ය ඥානය කියන්නේ ඒකයි. මොනවා ගැනද මේ ඇතිවීම නැතිවීම දකින්නේ? පංච උපාදානස්කන්ධය පිළිබඳව. සරල වශයෙන් මේ ජීවිතය පිළිබඳව. තවත් විදියකින් බලනකොට අපි භාවනා මානසිකාරයේ පවත්වනකොට අස්කන්නාසාදී ඉන්ද්‍රයන්ට ගොදුරවන රූප ශබ්දාදී අරමුණු මෙනෙහි කරනවා. ඒවට සිහිය පිහිටවලා භාවනා මානසිකාරයේ පවත්වනකොට මේවා ඇති වෙනවා නැති වෙනවා කියලා වටහීම ඇති වෙනවා. උදයව්‍ය කියන්නේ ඒකයි. රූප ශබ්දාදී සියලු අරමුණු ඇති වෙනම නැති වෙනවා. තව කාරණයක් ගත්තොත් අපි භාවනාවට වාඩි වෙලා ශරීරයේ නිස්සද්ද කරලා ඇස් දෙක පියලා ශරීරයට අවධානය යොමු කළාම අපට දැනෙනවා ශරීරයේ කොතන හරි වේදනාවක් සංවේදනාවක්. අන්නේ වේදනාව ඇති වුණා. ඒ දැනෙන්නේ ඇති වුණාම තමයි. ඊළඟට අපි මෙනෙහි කරනවා. මෙනෙහි කරාම මේක නැති වෙලා යනවා. බොහෝ දෙනා ගන්න මේ වැරදි අදහසක් තමයි ඒ අරමුණු අපි මෙනෙහි කළාම නැති වෙලා යනවා කියලා. එහෙම දෙයක් නැහැ. ඒක සම්පූර්ණ වැරදි. මෙතන සිදුවන්නේ මොකද්ද?
ඇතිවෙලා නැතිවෙලා යන සංවේදනාවකට අපි අවධානය යොමු කරලා බලනවා. ඒ නිසා අපි මෙනෙහි කළේ යව නැති කරනවා නෙවෙයි. අස්කන්නාසාදී ඉන්ද්‍රයන්ට ගොදුරු වන රූප ශබ්ද ආදී අරමුණු වලට අපි අවධානය යොමු කරලා බලනකොට අපට මේව ඇති වෙනව නැති වෙනව දැනෙනවා. අපි මෙනෙහි කරපු නිසා හැම වෙනව නේද? අපි භාවනා කළත් නොකළත් මෙනෙහි කළත් නොකළත් ඒ හැම දෙයක්ම ඇති වෙනව නැති වෙනව. ඒ ඇති වෙන නැති වෙන ලක්ෂණයෙන් යුක්ත දෙයක් පිළිබඳව අපි සිහිනුවන යොමු කළ බැලීම පමණයි වෙන්නේ. මේක තමයි උද්‍යාව්‍ය කියන්නේ. ඇතිවීම නැතිවීම සඳහා යන නුවණ තමයි උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ කියලා මේ දේශනා කළා කියලා. අරියාය නිබ්බේධිකාය ආර්ය විතා පවිත්‍ර වූ, ආර්ය කියන්නේ පවිත්‍ර කියන තේරුමක් වෙනවා. කෙලසුන්ගෙන් ඈත් වුණ පවිත්‍ර වූ නිබ්බේධිකාය. නිබ්බේධික ප්‍රඥාව. නිබ්බේධික ප්‍රඥාම කියලා කියන්නේ රාග, දේශ, මෝහ කියන මේ කෙලස් කඳු බිඳ දැමීමට තරම් සමත් වූ ප්‍රඥාව. ඒක තමයි විදර්ශනා ප්‍රඥාව, මාර්ග ප්‍රඥාව. විදර්ශනා ප්‍රඥාවෙන් ලෞකික වශයෙන් රාග, ද්වේෂ, මෝහ බිඳ දමන. මාර්ග ප්‍රඥාවෙන් ලෝකෝත්තර වශයෙන් රාග, ද්වේෂ, මෝහ බිඳ දමන. අන්නේ විදියට රාග, ද්වේෂ, මෝහ කියන මේ කෙලෙස් කඳු බිඳ දැමීමට සමත් කියන අර්ථයෙන් තමයි නිබ්බේධික ප්‍රඥා කියන්නේ. අරියාය නිබ්බේධිකා මේ විදිහට කෙලෙස් කඳ බිඳ දැමීමට සමත් වූ නිබ්බේධික ප්‍රඥාවෙන් යුක්ත වෙනවා. සම්මා දුක්ඛක්ඛය ගාමිනිය මනාකට දුක් කෙලවර කිරීම සඳහා යනු කියන තේරුම. මේ පදපෙළියෙන් අදහස් කරන්නේ මාර්ග ඥානය. හැබැයි ඒකට විදර්ශනා ඥානය ළඟින්ම උපකාර වෙනවා. මේ සම්මා දුක්ඛක්ඛය ගාමිනියා වෙන්නේ මාර්ග ප්‍රඥාව. ඒ මාර්ග ප්‍රඥාවෙන් ඒ මාර්ග ඥානයේ හැටියට දුක් කෙලවර කරන. ඒ මාර්ග ඥානයේ දුක් කෙලවර කිරීම සඳහා හේතු වෙනවා. ඒකයි සම්මා දුක්ඛක්ඛය ගාමිනියා කියන්නේ. සෝවාන් වුණාම ජාති හතකට හා තියෙන සේරම දුක් කෙලවර කරනවා. සතරදාගාමී වුණාම එක ජාතියකට හා තියෙන දුක් කෙලවර කරනවා. අනාගාමී වුණාම ආයේ එක වරක් උපදිනවා, නැවත කෙසේවත් දුක් ඇති වෙන්නේ රහත් වුණාම ස්වල්පයක්වත් ඉතුරු වෙන්නේ. මේ විදිහට තමයි මේ දුක්ඛක්ඛය ගාමිනියා කියන්නේ මාර්ග ඥානය. මාර්ග ඥානයෙන් තමයි සියලු දුක් කෙලවර කර ගැනීම සඳහා මේ ගමන යන්නේ. මේ විදිහට බුදුරජාණන් වහන්සේ මහා නාම ශාක්‍යයාට දේශනා කරනවා මේ ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා කියන මේ ගුණ පහෙන් සිත වැඩිලා නම් එයාගේ සිත උද්ධංගාමී වෙනවා. සතර අපා දුක් වලට යන්නේ නැහැ. දිව්‍ය මනුෂ්‍ය වශයෙන් සම්පත් ලබනවා කියලා. පින්වත්නි, මේ ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා කියන ගුණ පහම විශේෂයෙන්ම හොඳට පහළ වෙන්නේ ආර්ය ශ්‍රාවකයන්ට. අර මුලදී සදහන් කළා මේක ආර්ය ශ්‍රාවකයන්ට පමණක් වෙන් කරන්න බෑ කියලා. ඒ අටුවාවේ කියාපු හැටියටත් ප්‍රතග්ඥයත් මේ ගුණ වඩනවා. වඩලා හිටන් බුදුරජාණන් වහන්සේ කෙරේ ශ්‍රද්ධා ආදී ගුණ ඇති කරගන්න. ඒ ගුණ ඇති කරගෙන ප්‍රීති ප්‍රමෝදය ලබනවා.
හේම ප්‍රීති ප්‍රමෝදේ ලබල හිතං ඒ අනුව නීවරණයන් ප්‍රහාණය කරන නීවරණයන් ප්‍රහාණය කළා එයත් අවසානයේදී උතුම් රහත් භාවයට පත් වෙනවා ඒ නිසා මේ ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන ගුණ පහ ආර්ය ශ්‍රාවකයන්ට ප්‍රධාන බව ඇත්ත නමුත් ප්‍රතග්ජනයාත් මේක ඉතා උනන්දයෙන් වඩන්නට ඕනේ. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ හැටියට උද්ධංගාමී හෝති විශේෂගාමී. අපි මැරිලා හිටන් අපේ කය අර කියාපු හැටියට සතුන් කාලා ගියත් හිත උද්ධංගාමී විශේෂගාමී වෙනවා. උද්ධංගාමී විශේෂගාමී කියන්නේ සතර පාදුක් වලට වැටෙන්නේ නැහැ. දිව්‍ය මනස වශයෙන් උත්පත්තිය ලබා ගන්නවා කියන්නේ දැන් ඉතින් අපේ කාල වේලාව අවසන් වුණා මේ මහා නාම සූත්‍රය අපට ලැබිලා තිබෙන කාල වේලාවට අනුව විස්තර කර දුන්නා තව බොහෝ විස්තර කළ යුතු දේවල් තියෙනවා මේ හැම දිනම මේ කාරණාවල් හිතට අරගෙන ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා කියන මේ ගුණ වඩන්නට වඩලා හිතන් මේ ජීවිතයේදී මේ ශ්‍රද්ධාදී ගුණ ඇති කරගෙන නීවරණයන් ප්‍රහාණය කරලා යටපත් කරලා දමලා තමන්ගේ බලාපොරොත්තු සඵල කරගෙන උතුම් අමා මහ නිවන් දකින්නට වීරිය වඩන්නට ඕන. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීම ආදී වශයෙන් සිද්ධ කළා උදාර කුසල බලයේ හේතුවෙන් හැම දිනාටම මේ උතුම් නෛර්යානික බුද්ධ ශාසනයේදීම අමා මහ නිවන් දකින්නට ධර්මාභෝධය ලබන්නට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව තබා ගන්නවා.